වසර 3කට පසු 46 වන එල්වී ජයවීර බොක්සින් ශූරතාවලිය මෙවර පැවැත්වෙන පාසල් 89ක සහ ක්‍රීඩකයන් 400කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන්. ඉතින් මේ තරගාවලිය ඇතුළතදී අපි තෝරගන්නවා දක්ෂතම ක්‍රීඩකයා, දක්ෂතම පරාජිතයා, දක්ෂතම පුහුණුකරුවා ආදී ජයග්‍රහණ රැසක්. ඉතින් අද අපි ඔබ හැමෝට අරන් ඇවිල්ලා ඉන්නවා විද්‍යානුකූලව දක්ෂතම බොක්සින් ක්‍රීඩකයා මේ තරගාවලිය. ඉතින් අයිබෝන් ඔබට. මුලින්ම කතා කරමු මල්ලී ඔබගේ පෞද්ගලික විස්තර ටික නම ගම පාසල මගේ අත්ම පුතගේ නම සත්සර ගතුමින මම ඉගෙනුම් ලබන්නේ පෙරදිනිය මධ්‍යම විද්‍යාලයේ 10 වෙනි ශ්‍රේණියේ මගේ ගම මූතලාව හොඳයි මුලින්ම කතා කරමු මල්ලී ඔබ කොහොමද බොක්සින් ක්‍රීඩාවට යොමු වෙන්නේ කොයි වසරේදීද යොමු වෙන්නේ මම අත්ම පුත 3 වසරේ වගේ තමයි මට බොක්සින් ක්‍රීඩාව ගැන ආසාවක් ඇතිුනේ කරන්න බොහොම කුඩා කාලේදී ඔව් එතකොට මම 6 වෙනි ශ්‍රේණියට එනකම් මගේ තාත්තා තමයි මට බොක්සින් ක්‍රීඩා පුරුදු කරේ. අපි එතුමගේ නමත් මතක් කරමු. නාලක සුදිත් ලිකටිය. මගේ පියාණන්. ඊට පස්සේ මම ඔහුත් ඔබගේම පාසලේ සහාය පුහුණු කරුවේ. ඔව්. අපි පෙරදිනිය මධ්‍යම විද්‍යාලයේම සහාය පුහුණු කරුවා. ඊට පස්සේ මේ මම 6 වසරේදී මේ ස්කෝල්ට පැමිණෙනවා. ඉතින් පස්සේ මම පෙරදිනිය බොක්සින් ටීම් එකට ඇතුළත් වෙනවා. ඉතින් පස්සේ මේ තමයි දසුන් සර් මට පුහුණුවෙන් දිගට කරගෙන යන්නේ. ඉතින් හරතම මේ ජයග්‍රහණ ලබා ගන්න. හොඳයි. මේ වෙනකන් ඔබ බොක්සින් ක්‍රීඩකෙක් විදියට මොනවද ලබා ගත්තේ ජයග්‍රහණ? ඉස්කෝලේ හවුස් මේට් ඩැග් සෙල්ලම් කරා. ගෝල්ඩ් මෙඩල් දෙකක් තියෙනවා. ඊට පස්සේ පසුව තමයි මේ එල්වී ජයවීර බොක්සින් ශූරතාවලෙත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒකේ දක්ෂතම බොක්සින් ක්‍රීඩකයා. රන් පදක්කම සහිත. ඔයයි. ඊළඟට කතා කරමු මල්ලී ඔබට මේ වෙනකන් ආපු මොකක් හරි අභියෝග තියෙනවා නම් ඔයාට මේ තර මේ දක්වා ආපු ගමනේදී ඇත්තටම මේ එල්වී ජයවීර තරඟවල ගොඩක් අමාරුයි. කොහොම හරි අමාරු කම් කරමින් වැඩි මේ තරඟේ කොහොමද දිනාගන්නේ? ජයග්‍රහණය කරා. මේ දක්වා ආපු ගමනේ මල්ලී ඔබ පඩියෙන් පඩිය තමයි ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පඩියෙන් පඩිය ඉස්සරහට එද්දී ඔබ ලබාගත් ජයග්‍රහණ ගැන පොඩ්ඩක් මතක් කරමු. ජයග්‍රහණය කිව්වොත් ඇයි මම 2019 වසරේ පාසල් බොක්සින් තරඟවලියේ නැගියන දක්ෂම ක්‍රීඩකයාට පිටුම් ලැබුවා. ගෝල්ඩ් මෙඩල් එකත් එක්ක සමග ඊට පස්සේ 2022 වසරේත් හවුස් මීට් එක තිබ්බා. ඒකෙත් ගෝල්ඩ් මෙඩල් එක මට හම්බුණා. ඊට පස්සේ තමයි මේ එල්වී ජයවීර තරඟාවලිය තිබ්බේ. තරඟාවලිය සමග තුල රන් පදක්කම සමග දක්ෂතම බොක්සින් ක්‍රීඩකයා සම්මාන ලබාගත්තා. ඔයයි. බොක්සින් ක්‍රීඩකෙක් විදිහට ඔබ මේ දක්වා ආපු ගමනේදී ඔබ ලබාගත්ත විශාලම ජයග්‍රහණය තමයි එල්වී ජයවීර බොක්සින් ශූරතාවලිය දක්ෂතම ක්‍රීඩකයා. කොහොමද ඔබට මේ හැඟීම දැනෙන්නේ? ඔයාගේ නම ඇනවුස් කරලා කියද්දී සත්සර මුනිසිංහ තමයි සත්සර තමයි ජයග්‍රහණය කරගත්තේ කියලා. මොකක්ද ඔයාලට දැනුනේ? ඇත්තටම මම ලොකු සතුටක් දැනුණා කියාගන්න බැරි සතුටක්. ඉතින් මේ සතුට ලැබෙන වෙලාවේ ඔයා කාවද මතක් කරන්නේ? කියන්නේ ඔයාගේ පිටිපස්සෙන් ඉඳලා කවුද ඔයාට ශක්තිය ධෛර්යය ලබා දෙන්නේ? ප්‍රථමයෙන්ම මගේ අම්මයි තාත්තයි මතක්. ඊට පස්සේ ඔබේ පුහුණුකරුතුමත් පුහුණුකරුතුමත් සහාය පුහුණුකරුතුමත් සහාය පුහුණුකරුතුමත් ප්‍රින්සිපල් මහා මධ්‍යම විද්‍යාලයේ ප්‍රින්සිපල් ඊට පස්සේ ගුරු මණ්ඩලයක මගේ සහෝදර සහෝදරියෝ ඊට පස්සේ බොක්සින් කරන මාගේ සහෝදර සහෝදරියෝ ඒ ඔක්කොම මතක් කරනවා. එයාලට මොන හරි වට කියන්න තියනවද? ස්තුති කරන්න තියනවද? ඇත්තනම මට ලොකු දවක් හම්බුණා එයාලගෙන්. කියාගන්න බැරි ලොකු දවක් හම්බුණා. ඒ ගැන සතුටුයි. තරඟාවලියේදීත් අපි දැක්ක ලොකු මොරල් එකක් දෙනවා කෑ ගහලා. ඔව්. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වුණාට බොහොමත්ම ස්තුතියි මල්ලී. ඔයාලගේ ඉදිරි ගමනට සුබ පතනවා. ඔයාගේ මොකක් හරි අනාගත බලාපොරොත්තුවක් තියනවද ක්‍රීඩකෙක් විදිහට ලබා ගන්නද? මට ලොකු බලාපොරොත්තුවක් තියනවා. ලංකාව නියෝජනය කළා ඔලිම්පික් ගිහින් මගේ මව රටට රන් පදක්කම ගේන්න. ඒක තමයි මගේ එකම බලාපොරොත්තු. ලොකුම බලාපොරොත්තු. ඉතින් ඔබේ බලාපොරොත්තු හැබෑ වෙන්න කියලා සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි සුබ පතන ඔබට. බොහොමම ස්තුතියි. දැන් අපිත් එක්ක ඉන්නවා 46 වෙනි එල්වී ජයවීර අනුස්මරණ බොක්සින් ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය ලබාගත් සත්සර මල්ලිගේ ආදරණීය පියාණන්. එහෙමත් නැත්නම් ඔහුගේ පළවෙනි පුහුණුකරු. මේ වෙද්දී ඔහුගේ සහාය පුහුණුකරුතුමා.
ආයිබෝන් ඔබට. ආයිබෝන්. ඔබට කුමක්ද කුමන හැඟීමක්ද දැනෙන්නේ වාගේ පුතා එහෙම නැත්නම් වාගේම ක්‍රීඩකෙක් මේ වගේ ජයග්‍රහණයක් ලබා ගන්න? ඇත්තටම සාමාන්‍ය පුහුණු කරවෙකුට වැඩිය මට ලොකු හැඟීමක් තියෙනවා. මට ලොකු ආඩම්බරයක් ආවා. මට ඇත්තටම ගොඩාක් දුරට මට කරගන්න බැරි දේවල් මම දැන් මගේ දරුවා මට කරගෙන යනවා කියලා මට ලොකු ආඩම්බරයක් ඇති වුණා. ඒක කියාගන්න බැරි සතුටක් මට ඒක. සංවේදී සතුටක්. සංවේදී සතුටක්. ඉතින් ඊළඟට ඔබට මතක් කරන්න කවුරු හරි ඉන්නවා නම් එයාගේ පිටිපස්සේ ඉන්න ඔබටත් සහයෝගය ලබා දීලා දරුවටත් සහයෝගය ලබා දුන්න කවුරු හරි? ඇත්ත වශයෙන්ම කියනවා නම් මගේ බිරිඳ. බිරිඳ ලොකු සහයෝගයක් දෙනවා. දරුවාගේ ඇත්තටම ආහාර පාන පිළිබඳ සැලකීම එතකොට අපිට කාලය ගලමනා කරන කරගන්න. එවන් එයාගේ නැගණිය එයා තමයි ගොඩක් දේවල් ප්ලෑන් කරන්නේ පොතේ කියලා අයියා මෙහෙමයි මෙහෙමයි කියලා. ඒ වගේම අපේ විදුහල්පතිතුමා, ඒ වගේම අපේ ක්‍රීඩාභාර ආචාර්ය සමග ඉරිසිම මහත්මයා, ඒ වගේම අපේ මගේ ටීම් එකේ ඇත්තටම මම කියන්නේ මගේ ටීම් එකේ හැම එතකොට ප්‍රධාන පුහුණු කර දසුන් ප්‍රේනාත් මහත්මයා, එතකොට අපේ ක්‍රීඩක බොක්සින් කැප්ටන් ඇතුළු සියලුම ක්‍රීඩක ලොකු සහයෝගයක් දක්වා මේකට අපි කරේ මේ ජයග්‍රහණය ලබා ගන්න. සත්සර මල්ලිගේ ඊළඟ ජයග්‍රහණ වලටත් සුභපතමින්, ඒ ජයග්‍රහණ වලට ලොකු රුකුලක් වෙන්න ඔබට හැකියාව ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් බොහොමත්ම ස්තුතිය ඔබතුමාට අපිත් එක්ක සම්බන්ධ වුණාට. මේ වගේ ක්‍රීඩකයෝ ගැන මේ වගේ වැඩසටහන් කිරීම ගැන ඔබගේ ආයතනයටත් අපි ගොඩාක් ස්තුතියි දෙනවා. බොහොම ස්තුතියි අපි ආරම්භ කරනවා. ස්තුතිය ඔබ අදහස්. දැන් අපිත් සමග එකතු වෙලා ඉන්නවා 46 වෙනි එල්විජ අවිර බොක්සින් ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය ලබාගත් සත්සර මල්ලිගේ ප්‍රධාන පුහුණුකරුවා. ඉතින් ඔබතුමාට ඔයාගේ ක්‍රීඩකෙක් මේ වගේ ජයග්‍රහණයක් ලබා ගත්තේ මොන වගේ සතුටක්ද, මොන වගේ හැඟීමක්ද ඇති වුණේ? ඇත්තට මෙමයයි අත් වශයෙන්ම කියනවා නම් අපි මේ තැනට එන්න ගොඩක් කැපවීම කළා. ඒ වගේම මම වගේම මගේ ළමයි ටිකත් සයන කැපවීමක් කළා. ප්‍රමිතින් මේ සතුට මල වචන වලින් බෙල්ලන්න බෑ. මට ලොකු ආඩම්බරයක් තියෙනවා. මොකද ඇත්තටම මේ පෙදා මගේ ආඩම්බරෙන් මම මේ කියන්නේ ඕනේ මේ තරඟාවලිය. ඒ කියන්නේ 2007 එල්ලිජයිව තරඟාවලියෙන් මම ලංකාවේ දක්ෂම බොක්සින් කියලා යනවා 2007 පදවලදී. මේ අවුරුද්දේ මගේ ගෝලෙක් මගේ යටතේ පුහුණු කරපු මගේ ශිෂ්‍යෙක් 2022 වසරේ එමෙතන මම තරඟාවලියේම දක්ෂම ක්‍රීඩකයා වුණා සම්මාන දිනා ගත්තා. ක්‍රීඩා කරන මොකද ඒක මම කවදාවත් මගේ ජීවිතේ අමතක නොවන තරඟාවලියක්. මොකද මම දක්ෂම ක්‍රීඩකයා වුණ තරඟාවලියේම මගේ බම් පුහුණු මගේ යටතේ පුහුණු කරපු ක්‍රීඩකයෙක්ම එම තරඟාවලියේම දක්ෂම ක්‍රීඩකයා වුණා කියන්නේ ගුණ ගෝලයක් දෙන්නම එකම තරඟාවලියේ එකම ජයග්‍රහණය ලබා ගන්න. ඇත්තටම මලේ ගොඩක් ආලම්බණය කියන බලා මම කවදාවත් ඒ අමතක නොවෙන්නේ. ඒ වගේම මේ අපේ පිටිපස්සේ ගොඩක් සෑහෙන ක්‍රීඩකක් හිටියා. විශේෂයෙන් විද්‍යාලයේ විද්‍යාලපතිතුමා ඊට කියලා බාර අපි සමන්තු වීරසිංහ මැතිතුමා ඊට මගේ සහායක පුණකලන නායක නාලක වලිගටිය ඒගොල්ලෝ ටීම් වල කැප්ටන් මේ ළමයි ටිකෙන් අම්මේ සහායකත්වය ගෙන අපි මේ ගමන ආවේ. ඉතින් ඉස්සරහට මම කලින් කිව්වා වගේ ලොකු අරමුණක් තියෙනවා අපේ විද්‍යාල ක්‍රීඩකයෙක් නැවතත් බොක්ස් ඔලිම්පික් කරා යන්න. ඉතින් ඒකට පුළුවන් කැපවීම අනිවාර්යයෙන්ම ඉස්කෝලේ අපි අර වචනින් බොක්සින් දෙනවා කියන්නේ ඒ වගේ අනිවාර්යයෙන්ම ඉස්කෝලේ වෙනින් හැමදේම කරනවා. තමන් යාරකුත් ආරම්භයක් නේ මලේ වචන වලින් ඒක කියන්න තේරෙන්නේ නැහැ ඒ තරම් ආලම් පතුරේ ඉතින්. ඔබ ඉදිරි බලාපොරොත්තු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපිත් එක්ක සම්බන්ධ වුණාට බොහොමත්ම ස්තුතියි. බොහොම ස්තුතියි.